තෙරුවන් සරණයි ඔබට. දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේදී ඊයේ සිදු මහා පෙළහරක් ගැනයි අද ඔබට මෙසේ දැනුවත් කරන්න අප සූදානම් වන්නේ. මේ ගැන සම්පූර්ණ විස්තරය ඡායාරූප සහිතව දැනගැනීමට පෙර දමගයව නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ සමගම ඇති බෙල් අයිකන් එකද ක්ලික් කරමින් වැඩසටහනේ අවසානයේදී අපත් සමග රැඳී සිටින්න. ඊයේ එනම් 2024 අප්‍රේල් මාසේ 24 වන දින ධම්මගයාව අප ඉතා සුවිශේෂී අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක් වෙනුවෙන් සහ සුවිශේෂී පාරමී කුසල් අනුමෝදන් කිරීමක් වෙනුවෙන් මතු බුදුවන ශ්‍රී විෂ්ණු දිව්‍ය බොස්තනන් වහන්සේගේ ජීවමාන ආශිර්වාදය අපරිමිතව ලැබෙන මාතර දෙවිනුවර දිව්‍ය මන්දිරයට වැඩම කළා. විශේෂයෙන්ම ගෞතම සම්බුද්ධ ශාසනයේ නිර්මල ශ්‍රී සද්ධර්මයට නූතනේ එල්ල වී ඇති දරුණු මරුපහරක් බඳු මිත්‍යාදුෂ්ටික විකෘති කිරීම වහවහා විනාශ කර දමමින් ගෞතම සම්බුද්ධ දේශනාව නිර්මල ලෙස නැවතත් ලොවක් තුල බැබලවීම වෙනුවෙන් සිදු කළ මහා විශ්වබුද්ධ සත්‍යක්‍රියාවල පාරමී බල සහ කුසල් බල මෙන්ම පුණ්‍ය බල මතු බුදුවන ශ්‍රී විෂ්ණු දිව්‍ය බොස්තනන් වහන්සේට අනුමෝදන් කර උන්වහන්සේගේ ජීවමාන ආශිර්වාදය අප්‍රමාදීව සම්බුද්ධ ශාසනයට සහ නිර්මල ශ්‍රී සද්ධර්මය සුරකින ඇත්තන්ට ලබා දී මෙම මිසදිටු අඳුර පළවා හැරීමට දිවස් කරුණා කරන ලෙසද අප උන්වහන්සේට ඒ උතුම් වූ ශුද්ධ වූ භූමියේ සිට බුද්ධ පුත්‍රයෙක් වශයෙන් ආරාධනා කළා. එම සුවිශේෂී අවස්ථාවේදී මා විසින් යම් ඉතා සුවිශේෂී ධ්‍යාන සත්‍යක්‍රියාවක් සිදු කර දෙනෙත් විවර කර බලන විට ශ්‍රී විෂ්ණු දිව්‍ය මන්දිරයේ ඉහළ වහලය තුල මෙම නීල වර්ණ සහ තවත් වර්ණ සහිත ආලෝක කදම්බය දර්ශනය වී මද වේලාවකින් අතුරුදහන් වී ගියා. එහිදී අප පිරිස විසින් එම අවස්ථාව තුල කැමරා කාචයේ සටහන් කරගත් පින්තූර අතර මෙම දර්ශනය සහිත පින්තූරයේ මෙසේ ඔබටත් දෙක බලා ආශිර්වාදය ලබා ගැනීම පිණිසම ඉදිරිපත් කරනවා. ඉතාමත් නුදුරු කාලයක් තුලදීම නැවතත් ගෞතම බුදුසසුන ආධ්‍යාත්මික ආලෝකයකින් මේ හෙළදීපය තුළ බැබලීමට නියමිතයි. එය පරම සත්‍ය සිදුවීමක්. දැනට පවතින සියලු මිත්‍යා කතා, ඒ වගේම මිත්‍යා අදහස්, මිත්‍යා ධර්මය, ඒ වගේම වාණිජ බුදුදහම සහ නිකායවලට බෙදී විසිරී ගිය බුදුදහම විනාශ වී සැබෑ ගෞතම බුද්ධ දේශනාව බැබලීමට නියමිතයි ඉදිරි කාලයක් තුල. සියලු මිත්‍යා අධර්ම, මිත්‍යා පරවාද පරසක්වල ගසා අයෝමය ඉන්ද්‍රකීලයක් සේ සත්‍ය පිරිසිදු බුදුදහම ජීවමාන වීම නුදුරු අනාගතයක් තුළ සිදුවීමත් ඒකාන්ත සිද්ධියක්. මේ මොහොතේ දැනුත් ඊට අවශ්‍ය පසුබිම සැකැස්වමින් පවතිනවා. උතුම් නිර්මල ගෞතම සම්බුද්ධ ශාසනය වගාබිම්වල, කුඹුරුවල, කෑම වට්ටෝරුවල අමු අමුවේ අපයෝජනය කරමින් සත්‍ය බුද්ධ වචනය දූෂිත දේශපාලන බලය සහ ධනයට යටපත් කර දමමින් විනාශ කිරීමට උත්සාහ කරමින් සිටියත් සමහර ඇත්තන් එහි අවසාන පරිච්ඡේදය උදාවමින් පවතින බව ඒ ඇත්තන්ට අපි තාමත් මෛත්‍රියකින් යුක්තව මෙසේ සටහන් කරනවා සිහිපත් කර. ඒ වගේම බුදුන් උපන් භූමිය පවා විකෘති කරමින් ශ්‍රී සද්ධර්මයේ එලිපිටම වචන හරඹ අතර විනාශ කරමින් රජය පවා මුනිවත රකින යුගයක එකී නොකී සියලු මිත්‍යාදුෂ්ටික පුද්ගලික මතිමතාන්තර කුමන්ත්‍රණ සියල්ල විශ්වාශීර්වාදයෙන්, එවගේම සැබෑ ගෞතම බුද්ධ ශක්තිය ආනුභාවයෙන් සහ සසුන සුරකින මතු බුදුවන ශ්‍රී විෂ්ණු දිව්‍ය බොස්තනන් වහන්සේගේ ආනුභාවයෙන් සුණු විසුණු වී සැබෑ පරම සත්‍ය ඉස්මතුවනු නියතයි. එතෙක් ඔබ ආර්යකාන්ත පංචශීලය සුරක්ෂා කරමින් සැබෑ ප්‍රතිපත්තිගරුක බෞද්ධයෙක් වශයෙන් මෛත්‍රීසින් යුක්තවම කාලය ගත කරන්න. මතු බුදුවන ශ්‍රී විෂ්ණු දිව්‍ය බොස්තනන් වහන්සේ මතු කල්පයකදී බුද්ධ රාජ්‍යයට පත්වේවා. ගෞතම බුද්ධ ශාසනය සුරක්ෂා කිරීමට උන්වහන්සේගේ දිව්‍යමය ආශිර්වාද නිරන්තරයෙන් ලැබේවා සහ ගෞතම බුදු සසුන අප්‍රමාදීව සුරැකී ලොව පුරා බැබලේවායි ධම්මගයාවපත් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා, ඒ වෙනුවෙන් කැප වෙනවා. සැමට තෙරුවන් සරණයි.